තෙරුවන් සරණින් දළදා සමිඳු බෙලෙන් ඔබ සැමට සියලු යහපත උදා වේවා. මරණාසන්න මොහොතෙහි කිසිදු භෞතික හෝ ලෞකික බැඳීමකින් කුමන පිහිටක්වත් නොලැබෙන බවත්, ජීවිතේ පුරා අභ්‍යාස කළ කුසල් සිත පමණක් පිළිසරණ වන බවත් ලෞතුරු දහම පෙන්වා දෙයි. එබැවින් එදිනදා ජීවිතයේදී මරණ බියට හේතු වෙ හැකි උපාදානයන්ගෙන් වෙන්ව සිටීමට සිත පුරුදු පුහුණු කරගැනීමේ මාර්ගෝපදේශනයක් ලෙස මෙම සද්ධර්ම මණ්ඩපයේ සූදානම් කෙරෙන්නේ බෞද්ධයා මාධ්‍ය සත්කාරයේහි මහනුවර මධ්‍යස්ථානයේ සංවිධායකත්වයෙන් මහනුවර ඓතිහාසික අස්ගිරි ගෙඩිගේ රාජමහා විහාරස්ථානයේහි ධර්ම මන්දිරයේ තුලයි. අද අපගේ දේශකයාණන් වහන්සේ මහනුවර මාවිල්මඩ ශ්‍රී විසුද්ධාරාමාධිපති පෙරදෙනිය පැණිදෙනිය ಭಾರತೀಯ විද්‍යායතන පිරිවෙනෙහි නියෝජ්‍ය පරිවේනාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද කොළඑළියේ සුදස්සි ස්වාමීන් වහන්සේ අපි নমස්කාර පූර්වකව සාදුකාර පවත්වා උන්වහන්සේ පිළිගනිමු. සාදු සාදු සාදු. දැන් සදහසිතින් තන්පත්ව ධර්ම ශ්‍රවණයට සූදානම් වෙමින් පංචශීලී සමාදන් වීම සඳහා নমස්කාර පාඨ සජ්ජායනා කරමු. අවසරයි ස්වාමීනි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියං පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියං පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියං පි සංඝං සරණං ගච්ඡාමි. ච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආමබන්තේ. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික් කාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. දිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අප්පමාදීන සම්පාදී තබ්බං ආමබන්තේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං
ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සාදු 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 නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ද්වේමේ භික්ඛවේ පරියේෂණා අරියාච්ච පරියේෂණා අනරියාච්ච පරියේෂණාති සාදු 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 සත්පුරුෂ වාසනාවන්ත පින්නතුනි විශේෂයෙන්ම අපේ මාරස්සන සුදස්සි පණ්ඩිතහාමුදුරන් වහන්සේ ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නයන් අවසර අද මේ උතුම් ධර්ම දේශනාව සිදු කිරීම සඳහා විශේෂයෙන් අපේ පින්නතුන් අද අම්පාර තලං ඉතාමත්ම දුරබැහැර ප්‍රදේශයක සිට මහනුවර ගෙඩිගේ ඓතිහාසික රජමහා විහාරස්ථානයට පැමිණෙන්නේ මහත් සද්ධාාවක් හදවතේ ඇතිකරගෙන ලෞතුරා අමාමෑණී බුදුරජාණන් වහන්සේගේ දළදා වහන්සේ වැඩ සිටින මේ උතුම් පුණ්‍ය භූමිය තුල අපිත් වටිනා පින්කමක් කරගන්න ඕනේ කියන සිතවිල්ල හදවතේ ඇති කරගනයි. දැන් මේ අවස්ථාවේ මේ ධර්ම මන්දිරයේ පුරා වාඩි වෙමින් ඒ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න සූදානම් වෙන අවස්ථාව. පින්නතුනි මෙවැනි ධර්ම දේශනාවක් දේශනා කරව ගන්නට මේ පින්නතුන්ට දායකත්වයේ ලබාගෙන තමා පමණක් මේ ධර්මයේ ශ්‍රවණය නොකර දෙස් විදෙස්හි වාසය කරන ඒ වගේම විවිධ රැකී රක්ෂාවන් වල නිරත වන අයට ගමන් බිමන් යන අයට ඒ ඒ තැන්වල ඉඳගෙන මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරමින් ජීවිතේ නිවැරදි මාර්ගකට ගන්නට මේ කරන උතුම් පරිත්‍යාගය සබ්බදානං ධම්මදානං ජිනාති. ඔබ ඔබේ ජීවිතයේ යම් තාක් පරිත්‍යාග කරලා තියෙනවද? ඒ සියලුම පරිත්‍යාගයන් පරාචය කොට ඉදිරියට එන වටිනා පින්කමක් මේ ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව සල්සාදීම සහ තමන් ධර්ම ශ්‍රවණය කිරීම. මේ මහඟු පුණ්‍ය කර්මයේ පින්නතුනි ඔබට පමණක් නෙවෙයි විශාල පිරිසකට ශ්‍රවණය කරන්න අවස්ථාව සකස් කරලා දුන්නේ බෞද්ධ රූපවාහිනී සහ ගුවන්විදුලි මාධ්‍ය ජාලයේ නිර්මාතෘවර අතිගෞරවනීය දරණාගම කුසල් ධම්මනායක ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ අපට මේ සම්බුද්ධ ශාසනයට සිංහල ජාතියට මේ රටට අවශ්‍යම කාල සීමාවක අවකාශයක් තුල තමයි අපේ අභාග්‍යයට අපවත් වී වදාලේ. දැන් උන්වහන්සේ අපවත් වෙලා මේ මාර්තු මාසයේ මුල් සතියේ වෙනකොට වසරක් ගත වෙමින් උන්වහන්සේ වෙනුවෙන් මහා පින්කම කුසංවිධානය වෙනවා. මේ අවස්ථාවේදී අපි සිද්ධ කරගන්න මේ උදාාර කුසල ශක්තිය පුණ්‍ය ශක්තිය උන්වහන්සේගේ සංසාර ගමන සුවපත් කරගන්නට යම් ප්‍රාර්ථනාවක් තිබුණා නම් මේ සම්මා සම්බුද්ධ ශාසනය තුලදීම මේ ගෞතම ශාසනය තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට
උන්වහන්සේගේ ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මහනුවරින් මේ බෞද්ධයාගේ හඬ ඔසවා තබන්නට අවවාද අනුශාසනා ලබා දෙන මේ උතුම් දළදා වහන්සේ වැඩ ඉන්න ගෙඩිගේ රාජමහා විහාරස්ථානයේ අනුශාසකයන් වහන්සේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජනීය වේඬරුවේ උපාල් නායක ස්වාමින් වහන්සේටත් තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් අද අපේ දහම් කරුණු සාකච්ඡාවට ගමු. මේ පින්නතුන් නිතර ප්‍රකටව ශ්‍රවණය කළ ධර්ම දේශනාවක් සූත්‍ර දේශනාවක් අද මම ආතුරුකවසෙන් තබා ගන්නෙ. බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර දේශනාවන් අතර මජ්ඣිම නිකායේ මූල පඤ්ඤාසකයේ ඕපම්ම වග්ගයේහි තියෙනවා අරිය පරියේෂණ කියලා සූත්‍රයක්. අරිය පරියේෂණ කියලා සූත්‍රයක්. හොඳට මේ දහම් කරුණු පින්නතුනේ ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිතය තුළින් අත්දකින්න උත්සාහ කරන්න ඕන. අපි අවුරුදු 2561 62ක් තරම් කාලේ මේ බුද්ධ වචනේ ශ්‍රවණය කරනවා. අද ඒ බණ අහලා ඒ බණ තමන්ගේ ජීවිතය සමග මුහු කරගන්නේ නැතිව බාහිර ආවරණයක් වශයෙන් තබාගෙන බොහෝ දිනා තර්ක විතර්කයට යොමු කරමින් ධර්මයේ කෙලසෙන ස්වභාවයට පත් වෙලා තිබෙනවා. ඒ නිසා මේ ධර්මයේ අත්දකින්න උත්සාහ කරන්න ඕන. ඔබට කිසියම් අවබෝධයක් දැනුමක් තියෙනවා පින්නතුනි, ලෝතර බුදුරජාණන් වහන්සේ මේ උතුම් ශ්‍රී සද්ධර්මය ගබඩා කරලා තියන්න, එහෙම නැත්නම් පොත්පත්වල ගල් පොතුවල ලියන්න උත්සාහ නොකලේ මේ ධර්මයේ පින්නතුනි අවබෝධ කරගන්න, ජීවිතය සමග එකතු කරගන්න ආධ්‍යාත්මික ගුණවගාවක් ඇති කරන උතුම් ශ්‍රී සද්ධර්මය. ඒ වග මේ අරිය පරිශන සූත්‍රය තුලින්ම අපි අද ටිකක් සරලව සාකච්ඡා කරන්න උත්සාහ කරනවා. පින්නතුනි, ලෞතර බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ සිටිමින් ආනන්ද ස්වාමීන් වහන්සේ සමග සාකච්ඡා කරන වෙලාවේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කියනවා, ආනන්ද, අද අපි විහාරස්ථානෙන් පිටට වැඩම කරමු. වැඩම කරලා දානීය ලබාගෙන පින්දපාතින් ඒ වළඳමින් සවැත් නුවර ජේතවනාරාමෙන් පිටත කාලය ගත කරමු කියලා. ආනන්ද හාමුදුරු බොහොම කැමති වෙලා මිගාර මාතු ප්‍රාසාදයට වැඩම කරලා එහිදී දානීය වළඳලා ආනන්ද හාමුදුරුවොත් එක්ක වැඩම කරනවා රම්මක කියන බමුණගේ අසපුවට පින්නතුනේ ආශ්‍රමයට. ආනන්ද හාමුදුරුව හම්බෙන්න එන භික්ෂුන් වහන්සේලා කියනවා, අනේ ඇවැත්නි, බොහොම කාලෙකින් ලෞතුරා බුදුරජාණන් වහන්සේගෙන් බණපදයක් අහන්න බැරි වුණා. දැන් උන්වහන්සේගෙන් බණපදයක් අහන්න ලැබෙනවා නම් මේ අවස්ථාවේ හරි වාසනාවක් කියලා ඉල්ලීමක් කරනවා. ඊට පස්සේ ආනන්ද හාමුදුරුව කියනවා, එහෙනම් ඔබ වහන්සේලා රම්මක කියන බමුණගේ ආශ්‍රමයට වැඩම කරන්න කියලා. ස්වාමීන් වහන්සේලා වැඩම කරලා දහම් සාකච්ඡාව ගෙදිමින් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයට වඩිනවා. ධම්සභා මණ්ඩපයට වඩිමින් අපේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ පින්නතුනි ක්‍රමවේදයක් තියෙනවා, චාරිත්‍රයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වුණත් යම් පිරිසක් අතර සාකච්ඡාවක් පවතිනවා නම් ඒ සාකච්ඡාව අඩාල කරන්නේ නැහැ. ඒ අයගේ කැමැත්ත පරිදි තමයි කටයුතු කරන්නේ. බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා රම්මක බමුණගේ අසපුවට වඩිනකොට භික්ෂුන් වහන්සේලා සාකච්ඡාවක් වෙදිලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ උගුර ටියක් පාදලා දොරටත් තට්ටු කරලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කළාට පස්සේ ධම්සභාවට වැඩම කරනවා. මහණෙනි,
මා මෙතෙන්ට වඩින්න පෙර කවරනම් කතාවක යෙදුනේද? මේ වචනය පින්නතුනි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වන පිරිසටම සාධාරණයි. භික්ෂුන් වහන්සේලාට විතරක් නෙමෙයි. දැන් ඔය ඇතු ගමේ පන්සලේ සිල් සමාදන් වෙන්න යනවනේ. උදේ හාමුදුරුව සිල් දෙන්න වඩිනවා. එහෙම නැත්නම් ධර්ම දේශනාවට වඩිනවා. එතකම් මොනවද කරන කතා? හිතලා බලන්න මෙතන දැන් තමයි අපි හැදෙන්න ඕනේ. බුදුරජාන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට අවවාද කරනවා තුනුරුවන් කෙරෙහි සද්ධාවෙන් ශාසන මාමකත්වයෙන් මේ පැවිද්දට ආවනම් තුනුරුවන් සරණ ගියානම් එවැනි ඇත්තෝ එකට එකතු වුණහම එය කාලය ගත කරන්න ඕනේ ක්‍රම දෙකකින්. එකක් තමයි ආර්ය තුස්සින් භාවය. දෙවෙනි කාරණේ තමයි සුදුසු ධර්ම සාකච්ඡාවක යෙදෙන එක. ඒ සුදුසු ධර්ම සාකච්ඡාවක් කියන්නේ කතා නොකළ යුතු දෙතිස් කතාවන්ගෙන් ඉවත්තර රාජ කතා, චෝර කතා ආදී දේශපාලන කතා, ආර්ථික කතා, ව්‍යාපාර පිළිබඳව මේවා අනුන්ගේ ඕපාදූප අතහරින්න ඕන. මක්නිසාද ඒවා හිස් කතා බවට පත් වෙනවා? තමන්ගේ ගමනට කිසිදු ආලෝකයක් එයින් ලැබෙන්නේ නැහැ. ආරතුස්සින් භාවය කියන්නේ පින්නතුනි අපි බෞද්ධයෝ වුණහම තුනුරුවන් සරණ යන්නේ කෙසියම් උසස් උතුම් අරමුණක් ඇතිව. ඒ නිසා හැම කෙනෙක්ම ධර්මානුකූලෝ ජීවිතේ පවත්වා ගන්න සපත කරනවා. භික්ෂුන් වහන්සේලා පින්නතුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ සමීපෙන් ඉවතට යනකොට බුදුරජාණන් වහන්සේගෙන් දහම් කරුණු අසා විමසා දැනගෙන කර්මස්ථාන ලබා ගන්නවා. ඒවට කියනවා මූල කර්මස්ථාන කියලා. මේ මූල කර්මස්ථානයේ මොනම හේතුවක් නිසාවත් අයින් කරන්නේ ඉවත් කරන්නේ නැහැ. එහෙම වුණොත් ඒකට කියනවා සති සම්පජඤ්ඤයෙන් තොරව ජීවත් වෙනවා කියලා. මොනතරම් භාවනාවට කර්මස්ථාන ගත්තත් මූල කර්මස්ථානය අමතක කරන්නේ අවසන් කරන්නේ නැහැ. එයින් ප්‍රයෝජනයක් ලබා ගන්නකම්. ඊතර භික්ෂුන් වහන්සේලා කර්මස්ථාන ලබා ගත්තාම පිරිසක් එකතු වූ තැනක ධර්ම සාකච්ඡාවක් යන්නේ නැත්තම් මොකද කරන්න ඕනේ? අර මූල කර්මස්ථානේ වඩන්න ඕන. එක ක්‍රමයක්. එහෙම නැත්තම් ධ්‍යානයක් උපදවාගත්ත කෙනෙක් නම් ඒ ධ්‍යානයට සමවදින්න ඕන. ඒ ධ්‍යානයට සමවදිමින් ආරතුස්සින් භාවයේ උසුලන්නට ඕන. භික්ෂුන් වහන්සේලා ධම්මසභාවේ හිටි ධර්ම සාකච්ඡාව කරන්නේ ස්වාමීනි අපි ඔබ වහන්සේ ගැනම තමයි මේ සාකච්ඡා කරමින් හිටියේ කියලා කිව්වා. බුදුරජාන් වහන්සේ ආන්නේ මේ අවස්ථාවේ සඳහන් කරනවා මහණෙනි භික්ෂුන් වහන්සේලා වශයෙන් උන්වහන්සේලාගේ ජීවිතය කැප කරන්න ඕන පරේෂණයක් සඳහා. ද්වේමේ භික්කවේ පරේෂණ. පරේෂණ දෙකක් තියෙනවා. එක පරේෂණයක් තමයි අරිය පරේෂණය, අනිත් එක තමයි අනරිය පරේෂණය කියන එක. අපි ওই පරේෂණ දෙකෙන් බෞද්ධයෝ විතර මොකේ ඉන්නවා කියලා දිහිතන්න. මොන පරේෂණේ හිටියත් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේම කතා පුවත දේශනා කරනවා. පින්නතන සිද්ධාර්ථ බෝසතාන් වහන්සේ මම කියලා කෙනෙක් හඳුනාගත්තා. මම කියලා කෙනෙක් තමන්ගේ ජීවිතේ හඳුනාගත්තා. මේක තමයි පරේෂණය. මේක අනාර්ය පරේෂණය. ආර්ය පරේෂණය කියලා කියන්නේ උතුම් සෙවීම කියන එකයි. ආර්ය පරේෂණය කියන්නේ උතුම් සෙවීම. අනාර්ය පරේෂණය කියලා කියන්නේ ලාමක, ග්‍රාම්‍ය, පහත්, ඕලාරික ගවේෂණේ නැත්තම් සෙවීම. ඉතින් මේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ වගේම අපි හැමෝමත් මේ ගවේෂණයේදී සෙවීමේදී අපිට ඉස්සෙල්ලාම හම්බ වෙන කවද? අපි හැමෝටම හම්බ වෙනවා කෙනෙක් කවුද? මම කියලා කෙනෙක් හම්බ වෙනවා.
මම කියලා කෙනෙක් හම්බ වෙනවා. ඒ මම කියන කෙනා හම්බුනහම ඒ මම කියන කෙනාව මෙහෙවන ආයතන පහක් තියෙනවා. මම කියන කෙනාව මෙහෙවන ආයතන පහක් තියෙනවා. අපි කියනවා ඉන්ද්‍රිය කියලා. ඉන්ද්‍රිය කියන වචනේ අර්ථයත් ප්‍රධාන වෙනවා මෙහෙවන්නා නායකයා ලොක්කා කියන තමයි එන්නේ. එතකොට මේ ආයතන පහෙන් චක්කු ආයතන, සෝත ආයතන, ඝාන ආයතන, ජීවහා ආයතන, කාය ආයතන. දැන් අපි මේ ලෝකෙට බිහි වුණාට පස්සේ ඉපදුනාට පස්සේ අපි කරන්නේ හොයන එකම තමයි. හැමතිස්සෙම බණහන් ඇවිල්ලා වාඩි වුණත් එහෙන් උස්සනවා, මේෙන් උස්සනවා, අර වදිනවා, මේ වදිනවා, හොයනවම තමයි. මොනවා හොයනවත් දන්නේ. මරණකම් අපි හොයනවා. මොනවා හරි දෙයක් හොයනවා. ඒ නිසා මම කියන කෙනා ඉස්සෙල්ලාම හොයාගත්තට පස්සේ අපේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේත් ආයතන පහක් පිහිටුව ගත්තා. චක්කු, සෝත, ඝාන, ජීවා, කාය කියලා ආයතන පහක්. අපිත් ඒ ආයතන පහ පිහිටවලා නැද්ද? පිහිටවලා තියෙනවා. පිහිටවගෙන දැන් මොකද කරන්නේ? පරිේෂණ කරනවා. ගවේෂණය කරනවා. අපිට හම්බ වෙනවා මේ ප්‍රධාන ආයතනේ චක්කු ආයතනෙන් රූප. එහෙන් මොනවද කරන්නේ එතකොට? පුළුවන් තරම් හොයනවා. මොනවද හොයන්නේ? රූප. රූප හොයලා 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 දෙනවා. එයාට වෙන වැඩක් නැහැ. ඊළඟට සෝත ආයතනෙන් පුළුවන් තරම් සද්ද හොයලා දෙනවා. විවිධ ශබ්ද හොයලා දෙනවා. හොය හොයා හොය හොයා දෙනවා. කාටද දෙන්නේ? මම. නැත්තම් මට. මම කියන කෙනාට හොයලා දෙනවා සෝත ආයතනේ. ඝාන ආයතනේ කියලා එකක් පිහිටවලා තියෙනවා. ඒකෙන් මොනවද කරන්නේ? මේ රටේ තියෙන පුළුවන් තරම් ගඳ සුවඳ හොය හොයා දෙනවා. දැන් ඔයත් අන්න කියන්න බෑයිද? දැන් නම් මේ එන්නේ රෝස මලක සුවඳ. කවුද ඒක හොයලා දුන්නේ? මම කියන කෙනාට. තමන්ගේ නාසය නේ. ගහාන ආයතනේ, ජීවහා ආයතනේ. විවිධ රස එකිනෙකට වෙනත් රස අඳුනන්නේ නැද්ද? කොහොමද අඳුනගත්තේ? අපිට ජීවහා කියන ආයතනෙන් මම කියන කෙනාට හොයලා දුන්නා. ඊළඟට කාය. කාය කියන ආයතනයක් පිහිටවලා මම කියන කෙනා ඒ කාය ආයතනෙන් විවිධාකාර ස්පර්ශයන් හොයලා දුන්නා. දැන් මේ ආයතන පහෙන් හොය හොයා දෙනවා, පරිේෂණ කරනවා. මොනවද මම කියන කෙනාට සැප තියෙන දේවල් තියෙන්නේ? හොය හොයා දෙනවා. කොච්චර දැන් අපි ගොඩ ගහගෙන ඉන්නවද? පින්නතුනි, සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ ගේ චරිත කතාව කියවලා තියෙනවා නම් මට ගොඩාක් එකට කාලය ගන්න බෑ. චරිත කතාව කියලා තියෙනවා නම් අවුරුදු 16ක් වගේ කාලය තුල මේ ආයතන පහ හොඳට වැඩ කරලා දුන්නා. වැඩ කරලා ශිල්ප ශාස්ත්‍රය හොඳට හැදෑරුවා. හදාරලා ඥාති වර්ගයා හඳුනගත්තා. ඒ වගේම රාජ්‍ය විමසන්නට තරම් යුවරජ කෙනෙක් බවට පත් වෙන්න තරම් එතුමාට ශක්තියක් තිබුණා. සුද්ධෝදන මහරජතුමාගේ මග පෙන්වීම යටතේ යුවරජ කෙනෙක් විදිහට වැඩ කටයුතු කළ අවුරුදු 16 පින්නතුනේ. රම්‍ය සුරම්‍ය සුබ කියලා මාලිගා තුනක් තනලා දුන්නා. ඒ වගේම බොහොම ලස්සන කාන්තාවක් විවාහ කරලා දුන්නා. පින්නතුනේ යසෝදරාව. දැන් මේ විදිහට රාහුල කුමාරයෙකුත් පුතෙකුත් ලැබුණා. මේ මම කියන කෙනාට ආයතන පහෙන් හොයලා දුන්නේ නෙමෙයිද මේ? හොයලා දුන්නේවා. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ කල්පනා කරනවා මේ ක්‍රමවේදය මොකද්ද කියලා. මේක ආර්ය ප්‍රතිපදාවද අනාර්ය ප්‍රතිපදාවද, නැත්නම් ආර්ය පරිේෂණයද අනාර්ය පරිේෂණයක්ද? මේ උතුම්ම සොයා ගැනීමක් විදිහට මම මෙච්චර කාලයක්
ඇස කියන ආයතනෙන් බොහෝ දේවල් හොයාගත්තා. කන කියන ආයතනෙන් බොහෝ දේවල් සොයාගත්තා. නාසය, දිව, ශරීරය කියන ආයතනවලින් හොයාගත්තා. ඒ හොයාගෙන 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 ඇහැ හොයන දේවල් ලබා දෙනවා දිවටත්. නේද? ලස්සන පේන දෙයක් බැලුවා කන දෙයක් ඒක ලබා දුන්නා දිවට. ලස්සන රූපය දිහා බැලුවා රූපයක් ඒක ලබා දුන්නා තමන්ගේ කයට ස්පර්ශ විදපන් කියලා. මේ විදිහට එක එක ආයතනයන්ට මාරු කර කර මාරු කර කර මේ මම කියන කෙනා සතුටු කරන්න හැදුවා. අන්තිමේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ වැටහෙන්න පටන් ගන්නවා මෙහෙම කාරණයක්. කුමක්ද වැටහෙන්නේ? උන්වහන්සේ තීරුම් ගන්නවා ಜಾති. මේ සොයා ගැනීම වලින් පළවෙනිම කාරණේ තමයි ಜಾතිය. හට ගැනීම. මම කියලා කෙනෙක් හටගත්තා. ඒ මම කියන කෙනාට හටගත්තා ඇස කන් ආසේ දිව ශරීරය කියලා තවත් ආයතන හයක්. ඒ හටගත් ආයතන වලින් මම කියලා හටගත්ත කෙනා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියලා බොහෝ දේවල් හොයාගත්තා. ඒ හොයාගත්තට මොකද? ಜಾති. මම හටගත්ත නිසා, ඇති වෙච්ච නිසා දැන් මේ මම කියන කෙනාව නලත්තු කරන්න බෑ. ජරා. ජරාව කියන්නේ මොකද්ද පින්නතුනි? දිරනවා කියන එකයි. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ තේරුම් ගත්තා මේක ආර්ය සොයා ගැනීමක් නෙමෙයි, උතුම් සොයා ගැනීමක් නොවේ. අපි අදරත් ඕක විශ්වාස කරනවද? නැහැ. තමන්ට කියලා දරුවෙක් හදාගන්න එක තරම් උතුම් කාරණයක් තව තියෙමද? මම කියලා කෙනෙක් මේ ලෝකයේ ඉහළින් ජීවත් වෙනවා නම් ඊට වඩා තවස්සපයක් තියෙනවද? නෑ. අපි ඉස්සෙල්ලා මම කියන කෙනා හඳුනගෙන එයාට උගන්වනවා, ඊළඟට භෞභෝග සම්පත් ඒක රාශී කරලා දෙනවා, ගෙවල් දොරවල් හදලා දෙනවා. මේකක්වත් පින්තුනේ වැරදි නෑ, පටලව ගන්නත් එපා. මම මේ දේශනා කළාට බුද්ධිය මෙහෙවලා මේ අවබෝධ කරගන්න ඕන කාරණයක්. පින්නතුනි, සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ බලනවා මේ සොයා ගැනීම මොකක් හරි වරදක් තියෙනවා. මොකද මට හරි වෙහෙසක් දැනෙනවා, මට හරි ක්ලාන්ත ගතියක් දැනෙනවා. මම කියලා කෙනා හොයාගත්ත, දැන් මම කියන කෙනා මට නඩත්තු කරන්න බෑ. ජරා තත්වයටපත් වෙනවා. එහෙම නැත්තම් දිරන්න පටන් අරගෙන අවුරුදු 29ක් වෙනකොට ක්‍රමානුකූලව තිරාපත් වෙනවා. හැබැයි මේ අරිය පරිේශන සූත්‍රයේ පින්නතුනි සඳහන් කරන්නේ අපි දැනගෙන අහලා තියෙන්නේ කොහොමද? සූත්‍රගත කරුණු අනුව බොහෝ දුරට සිද්ධාර්ථ බෝතන් වහන්සේ බොහොම රහසිගතව කාන්තක අසු පිට නැගලා චන්න ඇමතියා සමග තමන්ගේ දේවියටත් දරුවටත් පියාටත් සුද්ධෝදන මහරජතුමාටත් හොරෙන් මහරාත්‍රියේ මධ්‍යම රාත්‍රියේ පැනලා ගියා කියලා. නමුත් අරිය පරිේෂණ සූත්‍රයේ සඳහන් වෙන්නේ තමන්ගේ දෙමාපියන් හඬා වැළපෙනකොට අක්බඹරුන්සේ ඊතා නීල වර්ණයෙන් බැබළෙන කෙස් වැටියක් තිබෙනකොට තාරුණ්‍ය නවයෝන් තාරුණ්‍යෙහිදී ඒ සියලු දෙනාම හඬා වැළපෙන විට කෙස් වැටිය කපා දමා සිවුරු පෙරවාගෙන කිං කුසල ගවේසි කුසල ගවේෂණයේහි යෙදුණා කියලා. වෙයි එතන නෑ කිං සච්ච ගවේසි කියලා. කිං කුසල ගවේසි කුසලයේ කුමද්දයි සොයා ගියා කියලා. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා ස චිත්ත පරියෝදපණං ඒතං බුද්ධාන සාසනං. ඒ නිසා බුදුරජාණන් වහන්සේලාගේ දේශනාවත් අරිය පරිේශන සූත්‍රයත් සලකා බලන විට සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ සච්ච ගවේෂණෙහි නොව කිං කුසල ගවේෂී කුසල ගවේෂණයක යෙදුණා. ඒ කුසල ගවේෂණෙහිදී සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේට තේරුම් යන්න පටන් ගත්තා මම කියලා සොයාගත්ත කෙනා ජරාව නැත්තම් දිරාගෙන යනවා මෙන්න. ඒ මම කියන කෙනාගේ ඇස දිරාපත් වෙනවා. නාසය මේ පංච ඉන්ද්‍රියම්ම පිහිටෝපු ආයතන පහම මෙන්න දිราපත්වේගෙන යනවා. දැන් ඉස්සරලා වගේ මේ ආයතන පහ වැඩ කරන්නේ නැහැ. ඒ වගේම ව්‍යාදි. මමත් මේ ආයතන පහත්
මෙන්න ලෙඩ වෙන්න පටන් අරගෙන එහෙම හේකුත් තියෙනවා. දැන් මං කොහොමද මේ ආයතන නරත්තු කරන්නේ ලෙඩ වෙනවා? ඒ විතරක් නෙවෙයි, තමන්ට වැටහෙන්න පටන් ගන්නවා මම කියලා කෙනෙක් මම හොයාගත්තා, එයා හොයාගත්ත කෙනා දැන් නැහැ. මම කියලා හඳුනාගත්ත පුංචි අවදියේ පුංචි කොළු පැටියේ දැන් ඒ කොළු පැටියා අවුරුදු 29ක් තරම් තරුණියෙක් බවට පත් වෙලා වැඩිහිටියෙක් බවට පත් වෙලා. කෝ අර මුලින් හොයාගත්ත කොළු පැටියා සිද්ධාර්ථ කුමාරයා අවුරුදු 16 නව්‍යුන් වියේ පසුණු ඒ ගජ ඉලන්දාරියා කෝ? ජාති හට ගැනීමත් එක්කම එයා දිරලා ගිහිල්ලා. එයා ලෙඩ වෙලා. එයා මරණයට පත් වෙලා. දැන් සිද්ධාර්ථ බෝධනාන් වහන්සේ රෑ දවල් නැතුව කල්පනා කරනවා. නාටිකාංගනාවන් නටනවා. සුද්ධෝදන රයතුමා එක එක යෝජනා ගේනවා. රම්‍ය සුරම්ම සුභ කියලා මාලිගා හදලා දෙනවා. පින්නතුනි යුව රජකමත් ලැබෙනවා. සක්විති රජකම ලැබෙන්නත් ආසන්නයි. නමුත් මේ එකක්වත් උන්වහන්සේගේ විෂය පතේට හසුවන්නේ නැහැ. උන්වහන්සේ කල්පනා කරනවා මොකක් හරි මෙතන තියෙනවා සොයන්න එක. පරිේශණියක යෙදෙනවා කිං කුසල ගවේසි. කිං කුසල ගවේසි කුසල ගවේෂණයට පින්නතුනි බෝසතාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා ඔන්න මුල පුරනවා. මේ භද්‍ර යෞවනයේහි සියලු දේවල් අතහැරලා උන්වහන්සේ වඩිනවා. යනවා යන්න. මෙහෙම ගිහිලා හොයා ගන්නවා ආලාර කාලාම කියලා කෙනෙක්. මෙයා ළඟට ගිහින් කියනවා, ඇවැත්නි මම මේ ආවේ කිං කුසල ගවේෂණයේහි. ඔබතුමා ළඟ මෙවැනි කුසලයක් සොයා ගන්න පුළුවන්. මට අවශ්‍ය කරන්නේ නිවන සාක්ෂාත් කරන්නයි. ඊට පස්සේ ආලාර කාලාම කියනවා, ඔබට මම ළඟ බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්න පුළුවන් නම්, ආන් සතුටු වෙන්න පුළුවන් කාරණයක්. බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්න පුළුවන් නම් මම බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන්නේ. මගේ தત્වේ මම දියුණු කරලා තියෙන தત્වේට ඔබටත් එන්න පුළුවන්. මම ආකින්චඤ්ඤායතන ධානයේ දක්වා දියුණු කරපු සිතක් මට තියෙනවා. හැබැයි මගේ කෙලවර මෙතන තමයි. මගේ මස්තක ප්‍රාප්තිය මෙතනයි. මින් එහාට ගමනක් නැහැ. ඔබටත් පුළුවන් නම් බ්‍රහ්මචාරීව හැසිරෙමින් මේ ධර්මයේ අනුගමනය කරලා අවබෝධ කරගන්න මේ ආයතනය තුල ආලාර කාලාම හොඳ ගුරුවරයෙක් පින්නතුනි කියනවා, මේ ධර්මයේ අවබෝධ කරගත්තොත් ඔබත් මාහා සමානවම මා වගේම මේ විදිහටම ශිෂ්‍ය කණ්ඩායමක් ඇතිව ඒ ශිෂ්‍යයන්ට ගුරුහරුකම් දෙමින් කටයුතු කරන්න සියලුම පහසුකම් සපයනවා කියලා. දැන් ඉන්න ගුරුවරු එහෙම කියන්නේ නැහැ පින්නතුනි. ඒ නිසා ආලාර කාලාම බොහොම හොඳ කෙනෙක්. පින්නතුනි බෝස්තාන් වහන්සේ සබ්‍රහ්මචාරීව ධර්මයේ ප්‍රගුණ කරනවා. වැඩි කලක් යන්නේ නැහැ. ආලාර කාලාමට මේ කරුණ කියලා කට සොලවනකොටම මේ ධර්මය අවබෝධ කරගන්නවා. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ මේ ධර්මය අවබෝධ කරගෙන ආලාර කාලාම තමන්ගේ ශාස්ත්‍රූවරයාට සඳහන් කළාම, එහෙනම් මා යටතේ මේ අසපුවෙම මේ පිරිසත් පාලනය කරන කටයුතු කරන්න. නමුත් සිද්ධාර්ථ බෝතන් වහන්සේගේ අරමුණ ඉෂ්ට වෙලාද? උන්වහන්සේගේ අරමුණ ඉෂ්ට වෙලා නැහැ. උන්වහන්සේගේ අරමුණ කුමක්ද? කතමාච භික්ඛවේ අරියා පරියේෂණා. මගේ උත්සාහය තමයි ආර්ය පරේෂණය. ඉද භික්ඛවේ ඒකච්චෝ අත්තනා ජාති ධම්මා සමනෝ ජාති ධම්මේ ආදීනවං විදිත්වා. මට දැන් දැනෙනවා මම මේ ජාතිය හට ගැනීම ඉපදීම ඇතිවීම කියන එක මම හොඳට අත්විඳා. මම ඉපදුනා, මම කියලා කෙනෙක් මම හොයාගත්තා, මම කියන කෙනාට ආයතන පහක් තිබුණා. ඒ ආයතන වලින් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන අරමුණු පහක් මට ඉපදුනා. ඒ නිසා මට බිරිඳක් හිටියා, දරුවෙක් හිටියා, ඉන්නවා,
ඒ වගේම ගව මහිසාදී රන් රිදී මුතුමැණික් රාජ්‍ය මේ හැම දෙයක්ම මට ඉපදුනා. ඒ නිසා මං ඒව ඔක්කොම අත්විඳා. ඒ හැම දෙයක්ම මම අත්විඳා. ආදීනවං විදිත්වා පිනතුරු මේවා හොඳට ආදීනව විඳලා දැන් මට වෙලා තියෙනවා මොකද්ද? අජාතං. අජාතං නැවත උපදින්නේ නැති දෙයක් හොයාගන්න මම උත්සාහ කරනවා. අනුත්තරං ආයෙ උත්තරයක් දෙන්න තැනක් නැති වෙන්න. අනුත්තර කියන්නේ කී ශ්‍රේෂ්ඨ කියන අර්ථයේ තියෙනවා. එහෙම නැත්නම් උත්තරයක් නැති තැනක්. පින්නතුනි අපි සොයාගන්න මෙතෙක් හොයාගත්ත හැම අනාරේ ධර්මයකටම උත්තරයක් තියෙනවා. කොහෙන් හරි උත්තරයක් හොයාගන්න පුළුවන්. පිළිතුරක් හොයා තියෙනවා. එහෙත් නිවනට තවත් පිළිතුරක් නෑ පින්නතුනි. ඒහා සමාන කරන දෙයක් නෑ. ඒ නිසා අනුත්තරං යෝගක්ඛේමං නිබ්බානං කියලා කිව්වා. අනුත්තරයි යෝගක්ඛේම. ඒ අනුත්තර වූ ශ්‍රේෂ්ඨ වූ තත්වයට යෝගක්ඛේමං. ඇසට කරන්න දෙයක් නෑ. කනට කරන්න දෙයක් නෑ. නාසයට, දිවට, ශරීරයට කරන්න දෙයක් නැහැ. ඒ නිසා කියනවා යෝගක්ඛේමං කියලා. කාමයේ කියන එක සහ මුලින්ම අතහැර දමනවා. කාමයේ කියන එක සහ මුලින් අතහැර දානවා. නිබ්බානං උතුම් වූ නිවන සාක්ෂාත් කරගන්නෝ පින්නතුනි. බෝසතාණන් වහන්සේ දැන් මේ චක්කු ආයතනය මොකද්ද කරන්න හොඳට තේරුම් ගන්න උත්සාහ කරා. චක්කු ආයතනෙන් හොයලා දෙනවා රූප. ඒ හොයලා දුන්නට ඒ රූපය අල්ලගෙන මෙතෙක් ආසාවෙන් එකතු කරගත්ත මුසපත්ව බැසගත්ත ආසාවෙන් එකතු කරගත්ත මුසපත්ව බැසගත්ත මේ නිසා මේ සියලුම එකතු කරගත්ත දේවල් සොයාගත්ත දේවල් පින්නතුනේ අනාර්ය ධනයන් ඔක්කොම නඩත්තු කරගන්න ජාතිය හතගත්ත දේවල් ජරා ඒව ඔක්කොම නිරන්තරයෙන්ම දිරන්න පටන් ගත්තා. විනාශ වෙන්න පටන් ගත්තා. මෙරළ යන්න පටන් ගත්තා. සිද්ධාර්ථ බුතන් වහන්සේගේ පුංචි අවදියේ මෙරළ තිනවා දැක්කා. නැවතත් පුංචි කුමාරයෙක් නැතුව ගියා. වැඩිහිටියෙක් පමණක් ඉන්නවා. ඒ වැඩිහිටියත් දවසින් දවස දිราපත් වෙනවා. ඒ හොයාගත්ත ඇසකණ්ණාසය හොයාගත්ත දේවල් හැම දෙයක්ම නැති වෙලා දිราපත් වෙලා මරණයටපත් වෙලා යනවා. ඒ නිසා මම හැම මොහොතකම ශෝකයක් ඇති කරගත්තා. ඒ ශෝකය විතරක් නෙවෙයි සංකලෙස මම නිරන්තරයෙන්ම අපිරිසිදු වුණා. ඒ නිසා දැන් මට මේවා අවශ්‍ය නැහැ. ආලාර කාලාම ළඟ හිටියා මට ලැබෙන දේවල් ඔක්කොම මේ ප්‍රමාණේ ඉක්මවා යන්නේ නැහැ. නිබ්බාන කියන තත්වයේ මට සාත්සාත් කරගන්න බැරි වෙනවා. ඒ නිසා ආලාර කාලාමට කියනවා එහෙනම් මම මෙතනින් යන්න ඕන. මා හොයන තත්වයේ මෙතන නැහැ. උද්දකාරාම ළඟට යනවා. එතනත් මේ විදිහටම පින්නතුනි තමන්ගේ තත්වයේ කියලා බ්‍රහ්ම සබ්‍රහ්මචාරීව හැසිරෙනවා. උද්දකාරාම පුත්තත් බෝසතාණන් වහන්සේට ධර්මය කියා දෙනවා. ඒ කියා දීලා නේව සංඥා නා සංඥා දක්වා සිත දියුණු කරනවා. නේව සංඥා නා සංඥා කියන්නේ පින්නතුනි මේ ආයතන පහෙන් ලබාගත් සියලුම එකතු කරගත් දේවල් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. දැන් අපිත් ඒවනේ හොයලා තියෙන්නේ. ඔය ඇත්තන්ගේ පැත්තට යොමු වෙන්න. දැන් මේ ජීවිතය අපි අම්පාර ඉඳලා මෙතෙන්ට ආවට අම්පාරේ කොච්චර දේවල් හම්බ කරලා තියෙනවද? නේද? මම කියලා කෙනෙක් ඉපදුනාට පස්සේ හටගත්තට පස්සේ ඒ මම කියන කෙනා කොච්චර දේවල් දැන් එකතු කරලා ගෙදර තියලා ඇද්ද? දොරවල් වහලා ගෙවල් ඇතුලේ ඒක රාසි කරලා ඇද්ද? ජීවි අජීවි වස්තු කොච්චර ඇද්ද? ඒ වගේම ගව මහිසාදී සතුන් කොච්චර ඇද්ද? රන් රිදී මුතුමැණික් කොච්චර ඇද්ද? ඒ වගේම ඉඩකඩම් මොනතරම් හම්බ කරලා තියලා ඇද්ද? සිද්ධාර්ථ පුතන් වගේමයි. ඒ වුණාට ඒ යම් කාලෙක මම කියලා කෙනෙක් හඳුනගෙන මේවා එකතු කරන්න පටන් ගත්තා නම්
හැමදාම දැක්ක තමන්ට මොනවහරි දෙයක් හම්බෙනවා වගේ. හැමදාම දැක්ක මොනවහරි දෙයක් එකතු කරගන්නවා වගේ. ඒ වුණාට දැක්කද අපි ඒ මම කියන කෙනා හැමදාම හැම මොහොතකම දිරාපත් වෙනවා කියලා. ඒක දකින්න බැරුව ගියා. ඒ මම කියන කෙනා හැමදාම ලෙඩ වෙනවා කියලා දකින්න පුළුවන් වුණාද? ඒක දකින්න බැරි වුණා. ඒ මම කියන කෙනා හැමදාම මරණයටපත් වෙනවා කියලා දකින්න පුළුවන් වුණාද? කොට සෙනික මරණේ කියන්නේ. ඒක දකින්න බැරි වුණා. ඒ නිසා හැමදාම මම මොනවා කිව්වත් ඒ මරණයටපත් වෙනවා, විනාශ වෙනවා, ලෙඩ වෙනවා, ඒව බල බලා මම ශෝක කළා කියලා මතකයිද? ඒක අමතක වෙනව වෙන දෙයක් කරනවා. ඒ වගේම මම හැමදාම උනේ කිලිටි වෙනවා කියලා තේරුම් ගත්තද? හැම තත්පරයකම හැම විනාඩියකම මගේ සිත කිලිටි වෙනවා කියලා තමන්ට පුළුවන් වුණා දකින්න. තමන්ට දකින්න බැරි වුණා. ඒත් සිද්ධාර්ථ බෝතන් වහන්සේ පින්නතුණි උන්වහන්සේගේ ප්‍රතිපදාව වෙනස් කරනත් එක්කම ආර්ය ප්‍රතිපදාවට එනකොට උන්වහන්සේ දකින්න පටන් ගත්තා මට මම ඇතුළු ආයතන වලින් උපද්දපු හැම දෙයක්ම විනාශ වෙලා යනවා. හැම දෙයක්ම පරණ වෙනවා. හැම දෙයක්ම ලෙඩ වෙනවා. ඒ හැම දෙයක්ම මරණයටපත් වෙනවා. ඒ හැම අවස්ථාවකදීම මම දුක් වෙනවා, කනගාටු වෙනවා. මගේ සිත කිල්ටු කරගන්නවා. ආ උද්දකාරාම පුත්ත මට මෙතනින් එහාට ගමන් කරන්න ඕන. පින්නතුනි උද්දකාරාම පුත්තයන්ගේ දේශනාව තුළින් එහෙනම් මොකද්ද කළේ? නේව සංඥානා සංඥා. අරූපාවචර හතරවෙනි ධානයේ දක්වා ගමන් කරනකොට බෝසතාණන් වහන්සේ තේරුම් ගියා මේ හැම දෙයක්ම එකතු කරන්න සංඥාවක් හඳුනා ගැනීමක් මට තියෙනවා. ඒ නිසා මං හඳුනා ගත්තා. ඒව තමයි සංඥා කියන්නේ. තවත් වෙලාවක උන්වහන්සේගේ ධර්මයෙන් මං ඉගෙන ගත්තා. තියෙනවා වගේම ඒව වෙනස් වෙවි පවතිනවා. නේව සංඥා නා සංඥා ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ. දැන් මේ වගේ ප්‍රශ්නයක් අහපුවාම මේ පින්නතුන් මම කියලා කවදා හරි හඳුනගත්ත කෙනයි අද මම කියලා හඳුනගන්න ගත්ත කෙනයි අතර වෙනසක් තියෙනවද කියලා පොඩි පින්තූර දෙයක් අරන් බලන්නකෝ. මම කියලා කවදා හරි හඳුනගත්තනි කෙනෙක් ඕගොල්ලෝ නේද? ඒ කාලේ පුංචි කාලේ ගත්ත පින්තූරයක්. දැන් අදත් පින්තූරයක් අරගන්නවා. මේ පින්තූර දෙකේම ඉන්නේ ඒ ඉස්සෙල්ලාම කලින් හඳුනගත්ත මමද? නෑ. ඒ කලින් හඳුනගත්ත මමට මොකද වෙලා තියෙන්නේ? එයා අතුරුදහන් වෙලා. අද ඉන්න මම මොකද වෙලා තියෙන්නේ? එයා වයසට ගිහිල්ලා පේනවා. එහෙනම් මේ දෙන්න අතර වෙනසක් තියෙනව නේද? දෙන්නේද මේ? නෑ. එක්කෙනෙක්ද? ඒත් නෑ. එහෙනම් පින්නතුනි ආලාර කාලාමගෙන් ඉගෙන ගත්ත ඔන්න ඕක. මොකක්ද ඉගෙන ගත්තේ? නේව සංඥානා සංඥා. එක වෙලාවට තියෙනවා කියලා හිතනකොට තියෙනවා, නෑ කියලා හිතනකොට නෑ. එහෙනම් උද්දකාරාම් පුත්තත් හුඟක් සිත දියුණු කරපු එක්කෙනෙක්. නිකම්ම නිකං සාමාන්‍ය ශාස්ත්‍රෝරයෙක් නෙමෙයි. වෙනතුන හුඟක් ගැඹුරට මේ කාම ලෝකේ ජීවත් වෙන සත්වයින්ගෙන් අරූපාවචර ධ්‍යාන පහල කරගත්තාම ඒ අරූපාවචර ධ්‍යානවල ඉහළම තත්වයට ගිය කෙනෙක් තමයි උද්දකාරාම පුත්ත කියලා කියන්නේ. බෝසතාණන් වහන්සේ මෙතෙන්ට ගියා. මෙතනින් එහාට යන්න විදියක් නැහැ. උන්වහන්සේට ඒ ධර්මයේ අවබෝධ වෙලා මේ නිවන සාක්ෂාත් කරගන්න බෑ. උන්වහන්සේ ආපහු වෙනව සියල්ල අතහරිනවා. යනවා උරුවෙල් දනව්වේ සේනානි කියන නියංගවට. සේනා නියංගම පින්නතුනි හරි ප්‍රසන්න තැනක්. ගංගාවක් ගලාගෙන යනවා. සුදු වැලි තලාවක් තියෙනවා. තැන් තැන්වල පුංචි පුංචි පඳුරු හැදිලා තියෙනවා. කැලයක් තියෙනවා. ඒ වගේම ඒ කිට්ටුවම නියංගමක් තියෙනවා. සේනානේ නියංගම. තමන්ට සියලු පහසුකම් තියෙනවා. යම් කෙනෙකුට පින්නතුනි මෙවැනි භූමියක් ලැබෙනවා නම් බුත්තන් වහන්සේ කල්පනා කරනවා මට හොඳට ශ්‍රද්ධාව තියෙනවා. හොඳට මා ළඟ ශ්‍රද්ධාව තියෙනවා, විශ්වාසය තියෙනවා, මේ සසරෙන් එතර වෙන්න පුළුවන්, නිවන සාක්ෂාත් කරන්න පුළුවන් ප්‍රතිපදාවක් මට තියෙනවා. ශ්‍රද්ධාව. ඒ වගේ මට වීරියක් තියෙනවා. මං හොඳ සිහියෙන් ඉන්නේ.
ඒ වගේම සිත හොඳුවට මගේ සමාධිගත වෙලා දැන් ඉහළ තත්ත්වයට පත් වෙලා ඉන්නවා. එහෙම වෙන්නත් පුළුවන් වුණා. මට මෙහෙවන්න පුළුවන් හොඳ ප්‍රඥාවක් තියෙනවා. ඒ නිසා වෙනම ඉන්ද්‍රිය පහක් මට තියෙනවා. මෙච්චර කාලයක් මට ඉන්ද්‍රිය පහක් තිබුණා මොනවද? ඇස, කන, නාසය, දිව, ශරීරය. ඒ ඉන්ද්‍රිය පහෙන් මාව මෙහෙව්වා වැඩි පැත්තකට. ඒ හැම හොයාගත් දෙයක්ම ඉපදෙනවා නැත්තම් හටගන්නවා. ඒව දවසින් දවස දිරනවා. ඒ වගේම ලෙඩ වෙනවා, මරණයටපත් වෙනවා, ශෝක කරනවා, සිත කිලිටි කරගන්නවා. දැන් මට ඉන්ද්‍රිය පහක් තියෙනවා. සද්ධාව තියෙනවා, වීරිය තියෙනවා, සතිය තියෙනවා, සමාධිය තියෙනවා, ප්‍රඥාව තියෙනවා. සියල්ල අනේ දේවල් අතහරිනවා. බෝසතාන් වහන්සේ පින්නතුනි භූමෙට යනවා, වාඩි වෙනවා. ආනපාන සතිය උන්වහන්සේට හුරු පුරුදු සිහියට යනවා. උන්වහන්සේට හුරු පුරුදු සිහියට ගිහිල්ලා ඇසින් කනින් නාසයෙන් ආයතන වලින් ගත්ත සියල්ල නතර කරලා උන්වහන්සේ පින්නතුනි කිං කුසල ගවේසි එහි අවසාන ප්‍රතිඵලය සියලුම සංඥාවන් නිරුද්ධ කරලා සංඥා නිරෝධිත සුවේහි සැනසෙන්න පටන් ගන්නවා. සියලු අරමුණු අතහැරනවා පින්නතුනි. උන්වහන්සේගේ ප්‍රඥාව අවදි කරගන්නවා. ප්‍රඥාවෙන් මේ සෑම හම්බ කරගත්ත දෙයක්ම මම ඇතුළු මේ ආයතන පහෙන් සොයාගත්ත හැම දීකම ඇති වෙන නැති වෙන ස්වභාවය උන්වහන්සේ දකිනවා. උදයව්වේ ඥානී කියලා කියනවා. උන්වහන්සේට මේ ඥානිය පහළ වෙනවත් එක්කම උන්වහන්සේ දකිනවා පින්නතුනි ලෝකය කියලා කියන්නේ කොමද්ද කියලා. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ස්වභාවයයි. ඒ නිසා දිත්තේ දිට්ඨමත්තං සුතේ සුතමත්තං උන්වහන්සේ දකිනවා. දැක්කට මේ ඇහෙන් ආයතනෙන් මොනව හොයාගෙන ආවත් ඒ එකක්වත් පවත්වන්න පුළුවන්කමක් නැහැ. දැක්කා දැක්ක මොහොතෙම වෙනස් වෙන්න පටන් ගන්නවා, දිරන්න පටන් ගන්නවා. ඒ මොහොතෙම ලෙඩ වෙන්න පටන් ගන්නවා. ඒ මොහොතෙම මරණයටපත් වෙනවා. ඒ ටික දකින්නට ශෝක වෙන්න දෙයක් නැහැ. සිත කිලිටි කරගන්න දෙයක් නැහැ. පින්නතුනි මේ බෝසතාණන් වහන්සේ උතුම් වූ ආර්ය ඥානීය පහළ කරගෙන නිබ්බානං පරමං සුඛං උතුම් නිවන සාක්ෂාත් කරගත්ත මේ බෝමැඩති. අද අරිය පරිේශන සූත්‍රයේහි කරුණු කාරණා රාශියක් ගැඹුරින් තියෙනවා පින්නතුනි. නමුත් ඒ සෑම කරුණක්ම සාකච්ඡා කරන්න අපට කාලයේ මදි වෙනවා. නමුත් ඊටා සරල සූත්‍ර දේශනාවක් අපට පුළුවන් මේ ධර්ම දේශනාවේ කරුණු ගුරු කොටගෙන සූත්‍රයේ තියෙන අනිත් කාරණා අපි තේරුම් ගන්නව නම් කියවලා උත්සාහ ගන්නව නම් තේරුම් ගන්න අවබෝධ කරගන්න මේ ජීවිතයේ හුඟක් සාර්ථක කරගන්න පුළුවන් පින්නතුනි. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ අවබෝධ කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන උතුම් සම්මා සම්බුද්ධත්වයට පත්වන්නේ මේ ධර්මයේම තේරුම් අරගෙනයි. ඒසා ඔබටත් මේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට අරිය පරිේෂණ සූත්‍රයේ දහම් කරුණු හේතු වාසනාවී පවතිවා කියලා ප්‍රාර්ථනා කරගන්න. සාදු සාදු සාදු. හැම දිනාටම නිදුක් නිරෝගී තිරජීවනයේ ළඟා වේවා. මේ උතුම් සම්බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ පින්කම හේතු වාසනාවී පවතිවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අතිපූජනීය දරණාගම කුසල්දම්ම නායක ස්වාමීන් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ මහා සංඝරත්නයට උතුම් වූ නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරන ගමන් රටදැය සමය වෙනුවෙන් දීපිදු සියලුම් පැවිදි උතුමන් ඒ වගේම ගිහි ප්‍රභූන් ඇතුළු අභීත රණිරුවන්ටත් පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම ආබායිත රණිරුවන්ටත් සියලු රණිරුවන්ටත් ඒ පවුල්වල සියලු දෙනාටත් සෙත් ප්‍රාර්ථනා කරමින් තෛනිකායක අතිපූජනීය මහා නායක හා අනුනායක ස්වාම්පාදයන්න් වහන්සේලාට අස්කිරි පාර්ශ්වයේහි අතිපූජ්‍ය වේඳරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලාටත් එවගේම සම්බෝධි විහාරාධිපති පූජ්‍යපාද බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම මහා සංඝරත්නයට මේ උතුම් ශාසනික කටයුතු සිද්ධ කරගෙන යන්නට කායික මානසික සුවපත් භාවයේ නිදුක් නිරෝගී තිර ජීවනයේ ලැබේවා.
පින් අනුමෝදන් වෙන දෙවි දේවතාවුන් වහන්සේලා ආරක්ෂා කරත්වා ඒ සෑම සියලුම දිනාටමත් අප හැම දිනාටමත් බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා විසින් සැපයි සුන්දරයි කියා දේශනා කර දාලා වූ අජරාමර සංඛ්‍යාත අමා මහ නිවන් සුවේම සාත්සාත් වේවා සාදු 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 ආකාසට්ඨා ච බුම්මට්ටා දීවා නාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ටා දීවා නාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ටා දීවා නාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සද්ධාති බෞද්ධ මාධ්‍ය සත්කාරයේහි මහනුවර මධ්‍යස්ථානයේ මගින් මහනුවර ඓතිහාසික අස්කිරි ගෙඩිගේ රාජමහා විහාරස්ථානයේහි සංවිධානය කළ සද්ධර්ම බණ්ඩපේ වැඩහිඳිමින් මහනුවර මාවිල්මඩ ශ්‍රී විසුද්ධාරාමාධිපති පේරාදෙණිය පැණිදෙණිය භාරතීය විද්‍යායතන පිරිවෙනෙහි නියෝජ්‍ය පරිවේනාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද කොළඑළියේ සුදස්සි ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ බෞද්ධයා ගුවන් විදුලියේ දායකත්ව ධර්මානුශාසනාව ඉන් සමාප්තයි. දේශකයාණන් වහන්සේටත් ධර්මශ්‍රවණය කළ ඔබ අප සැමටත් අපේ මාතෘභූමියටත් දළදා හිමි සරණයි.